සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම කොහොමද ඔයාලට මම හිතන ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න දැන් නම් මේ යන්නේ කොළඹ ගාලුපාරේ. අපි ඉතින් පුතාගේ හෝම් කමින් එකට පහ වෙන ඉඳා පොඩ්ඩක් ගියා යාළු දෙන්නෙක් එක්ක ලන්ච් වලට. ඉතින් ලන්ච් එකෙන් පස්සේ පොඩ්ඩක් අපිව එක්කගෙන ගියා කොළඹ රවුමක්. ඉතින් ඒ ගමන් මේ ගාලුපාරේ තියෙන ෆැබ් එකක් ළඟ නැවැත්තුවා අපිට ඔස්ට්‍රේලියාවට අරගෙන එන්න කළු දොදොල් ගන්න. මං කලිනුත් ඔයගලන්ට වීඩියෝස් වල පෙන්නලා තිනවා මේ ෆැබ් එකේ කළු දොදොල් එක හරිම රසයි. ඉතින් ඒනුත් ටිකක් අරගෙන මේ දැන් අපි යන්නේ ගෝල් ෆේස් එක ඉස්සරහින්. මෙන්න අපේ හස්බන්ට මේ වීඩියෝ කරන්න දුන්නාම වීඩියෝ කරලා තියෙන හැටි තමයි. අහස තමයි වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් ඒකයි ඔයාගේ වැඩේ තව කෙනෙක්ට බාර දුන්නාම වෙන නස්පැත්තිය. ඉතින් කමක් නැහැ. එයා මං හිතන්නේ කතා කර කර යන ගමන් හරියට ෆෝන් එක අල්ලගෙන නැහැ. ඔන්න පේනවනේ. ඔන්න එයා තමයි වීඩියෝ කරගෙන යන්නේ. ඉතින් කාලෙකින් තමයි මේ ගෝල් ෆේස් එක පැත්තට ආවේ. මොකද අපි ලංකාවට ගියත් මේ පැත්තට එහෙම වැඩි ඇවිල්ලා තිබුණේ නැහැ. මං නම් අවුරුදු ගානකින් ගියේ. ඉතින් අපි ටීවී එකේ නම් දැක්කා ඔය අරගලේ කාලේ මේ පැත්ත කොහොමද කියලා. ඉතින් ලොකු වෙනසක් වෙලා නැහැ කියලා මට හිතෙනවා. ඉතින් අපි අන්තිමට ගියේ නම් මං හිතන්නේ අවුරුදු 10කට 8කට 10කට විතර ඉස්සර. නමුත් මෙතනින් මං හිතන්නේ කීප වතාවක් යන්න ඇති. මං හිතන්නේ අන්තිමටම අපි ෆැමිලි එකක් විදියට ලංකාවට ගිය වෙලාවේ මම නම් තනියෙන් කීප සැරයක් ගියා. මොනවට හරි මෙහෙ ආවා මං හිතන්නේ ඩිනර් එකට ආව වෙලාවේ. ඉතින් මේ පැත්තේ ගියා. ඉතින් එදා ඉරිදා දවසක් නිසා ලොකෝට ට්‍රැෆික් එකක් තිබුණෙත් නැහැ. ඉතින් හරි වෙනස්. ඉතින් හරි සද්දබද්ද හෝන් සද්ද මෙහෙ වගේ. ඉතින් හරි නිශ්ශබ්ද වෙලවන්නේ නැහැනේ පාරවල්වල. ඉතින් ඒ හඬට චුට්ටක් ඉතින් පුරුදු වෙන්නත් වුණා. මොකද කාලෙකින් අපි ලංකාවට ගියේ. ඊට පස්සේ ඉතින් අපිට අපේ යාළුවා කිව්වා පොඩ්ඩක් පෝට් සිටි එක පැත්තට යමු කියලා. ඉතින් මේ හරවන්නේ මේ පැත්තට පෝට් සිටි එක නම් ඉතින් අපි ටීවී එකේ දැක්කට මේ යූටියුබ් එකේ දැක්කට මෙහෙම දැකලා තිබුණේ ඇත්තටම. ඉතින් යන්න කියලා ගියාට ලොකු වාහන පෝලිමක් එතන ඇතුළට යන්න කොහොමත් අපිට ඇතුළට යන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද අපි ඉරිදරයා පහු ෆ්ලයි කරන්න තිබුණා සිඩ්නි වලට. ඉතින් නිකන් පෙන්නන්න කියලා එක්කන් ගිය අන්තිමට අපිට හරවගෙන ආපහු යන්න වුණා. මොකද ලොකු වාහන පෝලිමක් දිග වාහන පෝලිමක් තිබුණා ඒකට ඇතුල් වෙන්න. ඉතින් ඒ ගමන අපි යූටර්න් එකක් දාලා ආපහු මේ යන්න ගියා. මොකද වෙලාවක් තිබුණෙත් නැහැ අපිට එච්චර යන්න තරම්. මූඩ් එකක් තිබුණේ නැහැ. හරිම මහන්සියෙන් හිටියේ. මොකද හෝම් කමින් එකෙන් පස්සේ ඉතින් ටිකක් රෑ වුණා අපි ගෙදර ගිහිල්ලා නිදාගන්න. ඉතින් ඒ නිසා එහෙම යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඔන්න මේ තියෙන්නේ පාර්ලිමන්ට් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේවා දකින්නකොට ඉතින් හරි ආසයි. අපි සෑහෙන කාලෙකින් මේ පැතිවල එන්නේ. ලංකාවට ගියත් ඉතින් නෑගෙවල් වල යනවා. ඊට පස්සේ ඉතින් ඈත ට්‍රිප්ස් යනවා මිසක් කොළඹ අවට ඉතින් යනවා අඩුයි. ඉතින් ත්‍රී වීල්ස් එහෙම දැක්කහම ඉතින් හරි වෙනසක්. මෙහි ත්‍රී වීල්ස් නැහැනේ. ටුක්ටුක් නැහැනේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඒ නිසා ඔන්න පොලිස් කාහෙකුත් දැක්කා. පාර්ලිමන්ට් එක පහු කරගෙන ගියා. ඉතින් පහු ගිය දවස්වල නම් ඉතින් අපි හරියට දැක්කනේ මේ පාර්ලිමන්ට් එක ඉස්සරහා. ඒ වගේම නෙළුම් කුළුණත් ඉතින් ඈතින් පෙනුණා. මේ බිල්ඩිංස් නම් මට ඉතින් එච්චරම මතකයක් නැහැ. මොකද කාලෙකින් ආව නිසා ලොකු වෙනසක් දැනුණා මට. වාහන එච්චර තිබුණ නැති නිසා ඇත්තට ඉතින් අපිට ඉක්මනට යන්න පුළුවන් වුණා. මොකද ඉරිදා එච්චර ට්‍රැෆික් එකක් තිබුණේ නැහැ. මං හිතන්නේ වීක්ඩේ එක නම් මෙහෙම යන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. මේ ඒ කාලේ නම් ඉතින් මට මතකයි ගොඩාක් ට්‍රැෆික් තියෙනවා මේ පැතිවල. ඉතින් ඈතින් ඈත පේනවා යන පැත්තේ නෙළුම් කුළුණ නේද ඒක. ඒකට නම් යන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. යන්න තිබුණා නම් හොඳයි. ඉතින් ඕගොල්ලෝ කොළඹ ගැන නම් ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නැහැනේ. ඕගොල්ලෝ දන්නවනේ කොළඹ ගැන. අපි ඇත්තට මේ ට්‍රිප් එක අපේ හරිම මම හිතන්නේ මගේ ෂෝටස්ම ට්‍රිප් එක ලංකාවට. ඉතින් මේ බිල්ඩිංස් නම් මට මතක නැහැ තිබුණා. මම හිතන්නේ මේ අලුතෙන් හදපු ඒවා. මන් දන්නේ මොකක්ද මේ බිල්ඩින් එක කියලා. හැබැයි හරි ලස්සනයි. ඉතින් ලංකාවේ කියන්නේ කොළඹ කලම්බෝ සිටි එකේ සෑහෙන වෙනස්කම් තියෙනවා කියලා මට තේරුණා අපි කාලෙකින් ගිය නිසා. ලොකු ලොකු බිල්ඩිංස් ඒ වගේම සෑහෙන ගස් කොළන් එහෙම මම හිතන්නේ පොල් ගස් එහෙම කලින් මට මතක නැහැ ඒ වගේ වවලා තිබුණා. ඉතින් ලොකු වෙනසක් තියෙනවා.
ඒ වගේම මට හිතෙනවා ටිකක් ක්ලීන් එකර තිබුණා වගේ මම දැක්කේ සෑහෙන පිළිවෙලකට මේ වගේ ගස් වවලා ඉතින් ඒක හරි ලස්සනයි හරි හොඳයි ඉතින් ඒ වගේ තේනවා දකින්නකොට ඉතින් අපි ඔන්න ඔය විදිහට පොඩි වටයක් ගියා ඊට පස්සේ අපි ඔන්න ගියා ටොරින්ටන් එක පැත්තට මම හිතන්නේ මේ පාරේ තමයි රෂියන් අර කල්චරල් හවුස් එක තිබුණේ මට චුට්ටක් මතකයක් තියෙනවා මේ පාරේ තිබුණා වගේ ඉස්සර ඉතින් මම රෂියා යන්න කලින් පොඩි කාලයක් රෂියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගියා රෂියන් කල්චරල් හවුස් එකට ඉතින් ඒ නිසා මට මේ පැත්ත චුට්ටක් විතර හුරුයි ඉතින් අපේ යාළුවා අපිව දැම්මේ කොලම්බෝ සිටි එකේ පොඩි පොඩි තැන් වලට එක්කගෙන යනවා ගෙදර යන්න ඉස්සෙල්ලා හැබැයි අපිට ඉතින් හරි මහන්සි මේ ෆන්ක්ෂන් එකෙන් පස්සේ ඉතින් ඔන්න එදා රෑ ඊට පස්සේ ආපහු සිඩ්නි එන්න එයාපෝට් ආවා කටුනායක එයාපෝට් එකට ආවා ඉතින් හරි දුකයි යන්නත් ඉතින් මගේ දනිසි අමාරු නිසා ලංකාවේ එයාපෝට් එකේ එනකොටත් මට හම්බුණා වීල් චෙයාර් ඇසිස්ටන්ස් අපි ඉල්ලගත්තා ඒක කවුන්ටර්ස් වලින් ඕගලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන් එතකොට ඒගොල්ලෝ ඕගනයිස් කරලා දෙනවා ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ ඕගලන්ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කවුරු හරි ඕගලන්ගේ වයසක දෙමව්පියෝ වෙනවා නම් ඕගොල්ලෝ බුක් කරද්දී රික්වෙස්ට් කරනවා නම් වැඩිය හොඳයි නමුත් එතනින් එවලට ඉල්ලන්නත් පුළුවන් ඉතින් අපි එවල තමයි ඉල්ලගත්තේ අපි බුක් කරද්දී එහෙම මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ දනිස්සේ ඉතින් පස්සේ නේ ඉන්ජරි එක වුණේ ඉතින් ඔන්න ওই විදියට ගේට්ස් ගාවටම මාව වීල් චෙයාර් එකේ එක්කගෙන ගියා ඒ පිරිමි ළමයාත් හරි හොඳයි හොඳට පරිස්සමට මාව එක්කගෙන ගියා දැන් ඉතින් වීල් චෙයාර් එකේම ඔන්න මාව ෆ්ලයිට් එකේ දොර ගාවටම අරගෙන ගියා අපි දැන් මේ ඉන්නේ ෆ්ලයිට් එක ඇතුලේ දැන් කොලම්බෝ ටු සිංගප්පූර් අපි යන්නේ සිංගප්පූර් එයාලයින්ස් ඉතින් ආව විදිහටම මම ඉතින් හැමදේම පෙන්වුවේ නැහැ එනකොට පෙන්නපු නිසා මේ නම් දැන් ඉන්නේ සිංගප්පූර් වල ට්‍රාන්සිට් එකට තමයි මේ දැන් මේ යන්නේ ඊළඟ ෆ්ලයිට් එකට අපිට මම හිතන්නේ ටික වෙලාවක් මේකට තිබුණා ට්‍රාන්සිට් එකේදීත් මට හම්බුණ පැසෙන්ජර් ඇසිස්ටන්ස් හැබැයි ඒක නම් වීල් චෙයාර් කන්න මෙන්න මේ වගේ වාහනයක දාගෙන තමා එක්කගෙන ගියේ පැසෙන්ජර්ස් ලව මේ විදියට ඉතින් හරි වේගෙන් ගියා මේ මගේ හස්බන්ඩ් විදුවයි නම් පයින් ඒගොල්ල වෙනම ආවා මොකද ඒගොල්ලන්ට මේක පිටිපස්සේ දුවන්න බෑනේ ඉතින් මාව එක්කගෙන ගිහිල්ලා ගේට්ස් වලින් බැස්සුවා මාව කලින් බස්සන් හදද්දි මං කව නෑ නෑ මට ගේට්ස් ගාවටම යන්න ඕනේ කියලා ඉතින් කොහොම හරි අන්තිමට ෆ්ලයිට් එකට නැග්ගා මේ ඇවිල්ලා බජට් එයාලයින් එකක් සිංගප්පූර් ටු සිඩ්නි ස්කූට් කියලා ඉතින් මේකේ මීල්ස් මුකුත් හම්බ වෙන්නේ නැහැ ඒ වගේම ගලන්න මූවි බලන්න විදිහක් නැහැ ඉතින් බජට් එයාලයින් එකක්නේ ඒ වගේ එක යනවනම් ඕගොල්ලෝ පිටින් කෑම අරගන්න අපි සිංගප්පූර් වලින් කෑම අරගෙන කාලා තමයි නැග්ගේ ඊට පස්සේ ඇතුළෙදි කන්නත් අපි කෑම වගේක් ගත්තා ඉතින් මට ලොකුවට වීඩියෝ කරන්න දෙයක් තිබුණ නැහැ මම එනකොටත් ඕගලන් සිංගප්පූර් එයාලයින්ස් එහෙම පෙන්නුවනේ මේක ඉතින් පෙන්වන්න දෙයක් නැහැ ඇත්තට ඉතින් එහෙම එයාලයින් එක යනවනම් මතක ඇත ඕගොල්ලෝ බබාලෙක් එහෙම යනවනම් කෑම බීම අරන් යන කිසිම දෙයක් ඇතුලේ හම්බ වෙන්න ඕගලන් පර්චේස් කරන්න පුළුවන් හැබැයි ඉතින් එකක් එහෙම හොඳ කෑම තිබුණ නැහැ අපි බැලුවා මෙනු එක ඉතින් අනිවාර්යෙන් මොන හරි කෑම් බීම ටිකක් අරන් යන්න ඇතුලෙන් ඕගලන්ට එයාපෝට් එක ඇතුලෙන් ගන්න පුළුවන් මොකද පිටින් සමහරට අරගෙන ගියොත් කස්ටම්ස් වලින් ඕගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ නිසා ඇතුලෙන් ගන්න පුළුවන් අපි එහෙම තමයි සිංගප්පූර් ඩොලර්ස් වලට මාරු කරලා ඒ වගේ තමයි අපි කෑම ගත්තේ අරගෙන කාලා තව කෑම් වගේ ඇතුළෙදි කන්න කියලා අරන් ගියා මොකද සිංගප්පූර් ටු සිඩ්නි ටිකක් දුරක් යන්න ඕනේනේ ඉතින් ওই විදිහට තමයි අපි ඒ එයාලයින් එකේ ආවේ ඉතින් අපි මේ සිඩ්නි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා එක්ස්ප්‍රස් පිකප් එකට යනවා මගේ සිස්ටරින්ලෝ අපිව පික් කරන්න එන නිසා ඕගලන්ට කවුරු හරි එහෙම එනවා නම් ඕගලන්ව පික් කරන්න එක්ස්ප්‍රස් පිකප් කියලා තියෙනවා මම ඒ ගැන විස්තරාත්මක වීඩියෝ එකක් කරලා තිනවා සිඩ්නි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ගැන මොකද මට එදා එනකොට හරියට වීඩියෝ කරගන්න උන්නේ මට ෆ්ලයිට් එකේ ඉඳලා වීල් චෙයාර් එක හම්බ වුණා ඉතින් ඒක ටක් ගාලා ඒගොල්ලෝ ගෙනල්ලා මාව ඩ්‍රොප් කරලා ගියා එතනින් ඒ නිසා මට වීඩියෝ කරගන්න බෑ I'm very sorry සිඩ්නි එයාපෝට් එකෙත් මට ෆ්ලයිට් එකේ ඉඳලා ඉමිග්‍රේෂන් එනකල් හම්බුණා වීල් චෙයාර් එක වීල් චෙයාර් කියන්නේ ඒගොල්ලෝ වාහනයක වගේ දාගෙන ගියේ එතනින් එහාට ටිකක් ගන්න කරදර වුණා ඉතින් අපේ ඒ නිසා හිමින් හිමින් ඇවිදගෙන ගියා මට ගොඩක් ඒ නිසා වීඩියෝ කරන්න බැරුව ගියා arrivals එක එයාපෝට් එකේ ඉතින් අද වීඩියෝ එක බැලුවටත් ගොඩක් ස්තුතියි